ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය අපි අද දවසේ ඔබේ ජීවිතයට බොහෝ වටිනා කියන දේවල් තිරණය කරන්න බලාපොරොත්තු වෙන්න මේ ඉන්නේ. ඉතින් අද අපි හැමෝම කැමති මේ තොරතුරු පිළිබඳ අර යාවත්කාලීන නැත්නම් අපි අප්ඩේට් වෙන්න කැමතින තොරතුරු ගැන නේද? ඒ නිසා දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තිනවා මේ සුදු වෙන්න ඕනි කියලා. විවිධ ආලේපන භාවිතා කරනවා සුදු වෙන්න ඕනි කියලා. හැබැයි එහෙම අහිතකර මේ ආලේපනයන් භාවිතා කිරීම තුළින් අපේ සමට කොච්චර හානි වෙනවද කියලා ඔබ සමහර විට මේ දවස්වල තොරතුරු හොයන්න පටන් අරගෙන තියෙනවා. මොකද අපි දැක්කා විවිධ මාධ්‍යන් ඔස්සේ පෙන්වනවා මේ අහිතකර ආලේපනය නිසා මොනතරම් හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්ද කියන තත්ත්වය අපේ සමට. ඉතින් සුදු වෙන්න ඕනේ කියලා ඇයි කියලා සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට ස්වභාවිකවම අපිට සමට වර්ණයක් ලැබිලා තියෙනවනේ කිකනාද සාපේක්ෂව වර්ණයේ යම් වෙනස් වීම් ඇති වෙනවා. නමුත් හැමෝටම සමට වර්ණයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අහිතකර ආලේපන භාවිතා කිරීම කොච්චර හානිකරදායිද නැත්නම් සමට කොතරම් හානිකරදායිද මේ ගැන අපි තොරතුරු ලබා දෙන්න ඕන ඔබට. මොකද අපි ආලේපන භාවිතා කරනකොට පිළිවෙලක් තියෙනවා සහ ඒ කියන්නේ දැනුවත් වෙලා ඒ දේවල් භාවිතා කරන එක හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අද ආදරණීය ජීවිතෙන් බොහෝ වෙලාවට අපිත් එක්ක කාන්තාවන් එකතරන කාන්තාවන් වැඩිපුර ආලේපන භාවිතා කරන්නේ. ඒ නිසා ඔබට බොහොම වැදගත් වෙවි. අපි මේ ගැන කතා කරන්න එකතු කරගන්නේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යතුමිය ඉන්දිරා කහවිට වෛද්‍යතුමිය. ආයුබෝවන් ડોක්ටර් සුබදේශන. ආයුබෝවන්. ડોක්ටර් මේ අපි කතා කරන්න ඕන සමට හානි වෙන්නේ ඇයි කියන තැනේ ඇත්තටම ડોක්ටර් අපි මේ අහිතකර ආලේපන භාවිතා කරන්න ඕනේද කියලා සමහර අයට ගැටලුවක් තියෙනවා. අපි මේ වගේ තැනකේ ප්‍රවිෂ්ටයක් ලබා ගමු. මේ අපිට ස්වභාවික ලැබිලා තියෙන ડોක්ටර් සමට වර්ණයක් හැබැයි අපි විවිධ ආලේපන භාවිතා කරන සුදු වෙන්න ඕනි කියලා කියනවා. පහපත් වෙනමක් ලබා ගන්න ඕනි කියලා කියනවා. ඇත්තටම ආලේපනයක් අවශ්‍යයිද ડોක්ටර් අපේ සමට? මෙහෙමයි. ඒකට අපි පොදුවේ උත්තරයක් දෙනවට වඩා මම හිතන්නේ අපි හිතන්න ඕනේ අපේ හැම අපි මේ අපිට යම්කිසි පාටක් තියෙනවා. අපිට ලැබිලා තියෙන දුඹුරු පැහැය ලැබිලා තියෙන්නේ ස්වභාව ධර්මයෙන් විසින් තීරණය කරලා තියෙනවා. අපේ රටේ වගේ ඝර්ම කලාපීය රටක ජීවත් වෙන මිනිසුන්ට අවශ්‍ය කරන මෙලනින් ප්‍රමාණය මෙන්න මේ තරමක් අවශ්‍යයි. ඒ ප්‍රමාණය සහිත දුඹුරු පැහැති සමක් තමයි ඝර්ම කලාපීය රටවල ජනතාවට තිබිය යුත්තේ කියන එක ස්වභාව ධර්මයේ තීරණයක්. එතකොට අපි වගේ රටක ඉන්න අයට අපි ආසියාතිකයින්ට අපිට තියෙන දුඹුරු පාටේ නොයෙකුත් ප්‍රභේද. අපි කළු නෑ, අපි දුඹුරු පාටයි. එතකොට දැන් ඔය ආලේපන ගැන කිව්වහම මෙහෙමයි. දැන් අපට සමහර අවස්ථාවලදී යම් යම් ආලේපනවල අවශ්‍යතා තියෙනවා. උදාහරණයක් විදිහට වියලි සමක් තියෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් අවශ්‍යයි. ඒ වගේ අවශ්‍යතා අනුව අපි ආලේපන භාවිතා කරන්න සිද්ධ වෙනවා සමහර අවස්ථාවල්වලදී. නමුත් දැන් මෙතන තියෙන ගැටලුව වෙලා තියෙන්නේ අපි සුදු වීම කියන එක ගැන ලොකු උන්මාදයක් වගේ දෙයක් මේ දවස්වල තියෙනවා. ඉතින් ඒ නිසා අපේ වයස් භේදයක් නැතුව ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව ජනතාව අතර යම්කිසි මතයක් ඇති කරගෙන තියෙනවා. ඒක එක ප්‍රචාරණය විසින් ඇති කරපු මතයක්. ලස්සනයි කියන්නේ සුදු පාට නම් විතරයි කියලා. ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් ඇත්තටම පොදුවේ කෙනෙක්ට ආලේපන අවශ්‍යද නැද්ද කියන එකට උත්තරයක් ඇහුවොත් මට කියන්න වෙන්නේ ඔබ ඉස්සෙල්ලම පොඩ්ඩක් නිවිසනසිල්ල කල්පනා කරන්න ඔබේ පෙනුම මොන වගේද? ඒ පෙනුම අඩුපාඩු තියනවාද යම්කිසි තැනක? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ ඇස් යට කළුයි. එතකොට මම ඒ සම්බන්ධයෙන් යමක් කරන්න ඕන. මොකද මට හැමතිස්සෙම විඩාපත් වෙනුමක් එනවා ඒ ඇස්සට කළු වීම නිසා. එහෙම නැත්නම් අපි හිතමු මැදි වයසට ආව කෙනෙක්ගේ කම්මුල් වල එනවා සමහර ලාවට අර මේ හුඟක් දෙනෙක් ඕකට කියන්නේ අපලෙට කියලා. වයස 40න් විතර පස්සේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව කම්මුල් වල ලපේනවා. දැන් ඒ වගේ තේකදී පෙනුමට බාධාවක් වෙනවා. ඒ වෙලාවේදී අපි ඒකට ප්‍රතිකාරයක් කළේ එහෙම නැත්තම් කුරුලෑ තියෙන කෙනෙක් තරුණ වයසේ ගතොත් එහෙම නැත්තම් යම් යම් ලප කැලල් තියෙන කෙනෙක් ඒ වගේ තමන්ගේ තියෙන අඩුපාඩුව හෝ ගැටලුව මොකද්ද කියලා බලලා ඒ ගැටලුවට විසඳුමක් හොයන එක තමයි කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව පොදුවේ
ක්‍රීම් එකක් ගන්න අවශ්‍යයි කියන එකත් මිත්‍යාවක්. දැන් හුඟක් වෙලාවට තරුණ දූදරුවෝ සාමාන්‍යයෙන් වැඩිවියපත් වුණාට පස්සේ දරුවොත් හිතනවා අපි ක්‍රීම් එකක් ගන්න ඕනේ විශේෂයෙන් මූණට. අම්මලා වුණත් හිතනවා දැන් ළමයා ලොකුයි ළමයට ක්‍රීම් එකක් ඕනේ. හැබැයි විශේෂයෙන් මේ තරුණ වයසේ දරුවන්ට ක්‍රීම් අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලන්ට ස්වභාවිකවම හැමතෙ තෙල් ගතියක් තියෙන නිසා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ හැමෝටම ක්‍රීම් එකක් අවශ්‍ය නැහැ. ඒ වගේම ක්‍රීම් එකක් ගාලා සුදු වීමෙන් ලස්සන වෙන්නේ නැහැ. ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. අපි හැමතිස්සෙම ඉස්සෙල්ලම තමන් ගැන හරියට හිතලා බලන්න ඕන. මගේ පෙනුම මොන වගේද? මේ පෙනුම මීට වඩා දියුණු කරගන්න පුළුවන්ද? අඩුපාඩු තියනවාද ඒව හදාගන්නේ කොහොමද? මේ ටික කල්පනා කරලා හොඳ දැනුවත්භාවයකින් ආලේපන පාවිච්චි කළොත් මේකේ ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ අර කරන්නන් වාලේ කවුරු හරි පාවිච්චි කරන නිසා, යාළුවෙක් පාවිච්චි කරන නිසා, සලෝන් එකේ අක්ක කියපු නිසා ඒ විදිහට පාවිච්චි කිරීමේ තමයි මෙතන ගැටලුව තියෙන්නේ. ඒ නිසා මේ අපිට ස්වභාවිකවම ලැබිලා තියෙන දේවල් පරිස්සම් කරගන්න එක තමයි ගොඩක් වැදගත් නේද ડોક્ટર? ડોક્ટર දැන් මේ අපි අර මේ සමහර වෙලාවට දැන් ආලේපනයක් පාවිච්චි කරනකොට අපි සමහර නිෂ්පාදනයක් තෝරගන්නකොට මොන වගේ දේවල්ද ડોક્ટર සමට හිතකර නිෂ්පාදනයක්ද කියන කාරණේ අපි කොහොමද සමට අවශ්‍ය වෙන අගයන් පිළිබඳව අපි කතා කරන නිසා කොහොමද ડોક્ટર නිවැරදි මේ දේවල් අපි භාවිතා කරන්නට ඕන වෙන්නේ? ඔව් දැන් එතෙන්දී අපිට අවශ්‍ය කරන නිෂ්පාදනය අනුවත් මේකේ සමහර පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් යම් නිෂ්පාදනයක් දැන් මේ රටේ නීති අනුව මේ රටේට නිෂ්පාදනයක් ගෙන්නන්න විශේෂයෙන් මම මේ කියන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන මේ මොහොතේ තියෙන නීති අනුව රූපලාවන්‍ය නිෂ්පාදනයක් මේ රටේ ලියාපදිංචි වෙලා තිබීම අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. නෑ ඒක තමයි දැනට තියෙන තත්ත්වය. මේ නිසා තමයි අර කිසිම මේ වය ප්‍රමිතිය ගැන කිසිම දෙයක් නොදන්නා ආලේපන වර්ග දහස් ගණක් අපේ වෙළඳපොලේ තියෙනවා. නමුත් කෙනෙක් ආලේපනයක් පාවිච්චි කරන්න හිතනවා නම් අවම වශයෙන් මේ දේවල් ගැන බලන්න. මේ ආලේපනයේ තියෙන්න ඕනේ අනිවාර්ය දේවල් තමයි කවුද මේක නිෂ්පාදනය කරන්නේ? මොනවද මේකේ අඩංගු ද්‍රව්‍ය? කවදද මේක නිෂ්පාදනය කළේ හෝ ඇසුරුම් කළේ? කවදද මේකේ එක්ස්පයරි ඩේට් එක එහෙම නැත්නම් කලිකුත් වීමේ දිනේ එහෙම නැත්නම් සමහරලාට කියන බෙස්ට් බිෆෝ කියලා මේ දේවල්වත් අඩුම වශයෙන් තියෙන්න ඕනේ අපට තේරුම් ගත හැකි භාෂාවකින්. ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් එකකින්. එහෙම නැතුව චීන භාෂාවෙන් හෝ තායි භාෂාවෙන් මේක තිබිලා හරියන්නේ නැහැ. එතකොට අවම වශයෙන් මේ ටික තියෙන්න ඕන. හැබැයි මතක තියාගන්න මේ මොහොතේ වෙළඳපළේ තියෙනවා මේ විදිහේ ආලේපන ඇසුරුම් වල ලස්සනට මේ සියල්ල තියෙනවා. හැබැයි මේව ඇත්ත නෙමෙයි. හුඟක් ව්‍යාජ ආලේපන වෙළඳපළේ තියෙනවා. ඒක ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔබ යම් ආකාරයක මේ රටේ ලියාපදිංචියක් තියෙන ආලේපනයක් ගත්තොත්, ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් සහිත ආලේපනයක් ගත්තොත්, ඔබ දන්නවා මේක අහිතකර නොවන බවට. සොයා බැලීම් කරලයි මේක ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ආලේපනයක් ගත්තොත් ඔබ තවත් ආරක්ෂිතයි, තව දුරටත් ආරක්ෂිතයි යම්කිසි ප්‍රමිති සහතිකයක් තියෙනවා නම්. ඒ කියන්නේ SLS හෝ ISO වගේ ප්‍රමිති සහතිකයක් සහිත ආලේපනයක් ගත්තොත් ඒක තවත් ආරක්ෂිතයි. හැබැයි ආයෙමත් අමතක කරන්න එපා මේ සියල්ලම ව්‍යාජ ආලේපනවලත් බොරුවට පෙන්වන්නත් පුළුවන් බව. හරි පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. හරිම පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. ඒකට පොඩි දෙයක් මම කියන්නම්. මේ රටේ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තමන්ගේ ගෙදර ආලේපන නිපදවන්න. එහෙම නැත්නම් තමන්ගේ රූපලාවන්‍යාගාරය ආලේපන නිපදවන්න. එහෙම අවසරයක් කාටවත් දීලා නැහැ. ඒ නිසා රූපලාවන්‍යාගාරවල හදන ආලේපන මොන ප්‍රමිතියෙන් තියනවද, මොන ප්‍රමාණවලින් මේවා එනවද, ඒ ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා එවැනි ආලේපන භාවිතා නොකර සිටීම ඉතාම හොඳයි.
කමිටියත් එක්කම බලන්න ඕන කාරණයක්. මොකද අපි අපේ හැමත තමයි මේ දේවල් ආලේප කරන්නේ. සා ડોක්ටර් දැන් අපි ගොඩක් වෙලාවට සමට ආලේප කරන ක්‍රීම් වල අපි දකිනවා මේ බ්ලීචින් අඩංගු ක්‍රීම් තියෙනවා කියලා අපි අහනවා. සහ සමහරු ඒ දේවල් ආලේප කරලා ඊට පස්සේ සමට ඇතිවන විවිධ හානි අපි දැකලා තියෙනවා ડોක්ටර්. ડોක්ටර් මේ බ්ලීචින් කියන කාරණයට අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. බ්ලීචින් අඩංගු දේවල් අපේ සමට භාවිත කිරීම කොච්චර හානියක්ද ડોක්ටර්? ඔව් මෙහෙමයි. දැන් ඔතනදී ඔය හැමදේම කරන්නේ හැම වර්ණේ අඩු කරන්නනේ. ඒ කියන්නේ දුඹුරු පාට අඩු කරලා සුදු පැත්තට ගේන්න. එතෙන්දී මෙලනින් විනාශ කිරීමක් ඔය බ්ලීචින් වලදී කරන්නේ. දැන් නිපදවුණු මෙලනින් විනාශ කරනවා. බ්ලීචින් කිව්වහම සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි වෙන දේවල් කීපයක් තියෙනවා. අපි වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් හයිඩ්‍රොකිනෝන් කියන සංයෝගය තමයි හුඟක් වෙලාවට බ්ලීච් වෙලා තියෙන්නේ. හයිඩ්‍රොකිනෝන් 1/4 ප්‍රමාණයකින් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය උපදෙස් මත ඖෂධයක් විදිහට. ඒක තමයි අපි අර මෙලස්මා කියන කම්මුල් කළු වෙන තත්ත්වයේදී පාවිච්චි කරන්නේ. ડોක්ටර් මෙලස්මා කියන එක පියන පිග්මන්ටේෂන් වගේ පිග්මන්ටේෂන් වයස 40න් විතර වගේ පස්සේ එන්නේ. ඒක. එතකොට මේ හයිඩ්‍රොකිනෝන් 1/4 වැඩි වුණොත් මේක පිළිකාකාරක වෙන්න පුළුවන්. බ්ලීච් කියන එක ඇත්තටම මේක තමයි අපි දන්න මෙඩිකල් බ්ලීච් එක. හැබැයි ඔය වර්ණක විනාශ කිරීමට මෙලනින් වර්ණකේ විනාශ කිරීමට පාවිච්චි කරන දේවල් ගොඩක් තියෙනවා. ඒවෙන් හැමෝම දන්න දේ තමයි රසදිය. සාමාන්‍යයෙන් රසදිය ආලේපනවල තියෙන්න පුළුවන් අර නිෂ්පාදන ක්‍රියාවලියේදී. ඒ නිසා කොටස් මිලියනයකට, ඒ කියන්නේ ආලේපනයේ කොටස් මිලියනයකට එක් කොටසක් රසදිය තියෙන්න පුළුවන්. රසදිය හෝ බැරල හෝ තියෙන්න පුළුවන් බවට ලෝකයේ සහ ලංකාවේ පිළිගත් සම්මතයක් තියෙනවා. හැබැයි අපි දැනට දන්න විදිහට මේ වැටලීම් කරලා හොයාගත් ආලේපනවල තිබුණු රසදිය ප්‍රමාණය කොටස් මිලියනයකට කොටස් 64,000ක් තිබුණු ආලේපනයකුත් ලංකාවේ තිබුණා. ඒ කියන්නේ තියෙන්න පුළුවන් ප්‍රමාණය වගේ 64,000 ගුණයක්. එතකොට අපි දන්නවා රසදිය ඉතා විශ සහිතයි. දැන් රසදිය බිඳුවක් බිමට වැටුණොත් අල්ලන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. හැබැයි බ්ලීචින් ආලේපණයට දාලා දුන්නහම අපි මුළු ඇඟේම මේක ආලේප කරනවා. අනිත් එක තමයි දැන් අපි එක පැක් එකක් අරගෙන 64,000 කිව්වම ඊළඟ පැක් එකේ තව කොච්චර තියෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. මොකද මේවා ප්‍රමිතියකට හදන දේවල් නොවන නිසා. දැන් ડોක්ටර් මේ අපිට ඡායාරූප කීපයකුත් තියෙනවනේ බලන්නත් පුළුවන්. දැන් සමට මේ විදිහේ අහිතකර දේවල් ආලේපණය කිරීම කොච්චර හානිකරදයිද, මොනවද ඇතිවෙන්න පුළුවන් සංකූලතා කියන කාරණය අපිට කතා කරනකොට අපිට බලන්නත් පුළුවන් ඡායාරූප. අපි ડોක්ටර් පළවෙනි ඡායාරූපය ඉඳලම කතා කරගෙන යමු. කොයි විදිහටද මේ දේවල් එකතු වෙන්නේ සමට කියලා. ඔව් අපි ආයේ පළවෙනි ඡායාරූපයට යමු. ඔව් දැන් ඔබ මේ පළවෙනි ඡායාරූපේ දකින්නේ ඔබට පේනවා ඉතාම තදින් කුරුලෑ තියෙනවා. අද කුරුලෑ එක්කම මූණේ පාටත් එකම ප්‍රමාණයට දැන් ඇත්තටම මග තොටේ ඇවිදිනකොට බලන්න ඇඟේ පාටට වඩා අසාමාන්‍ය ලෙස මුහුණ සුදු හුඟක්ම තදින් කුරුලෑ තියෙන ගැහැණු පිරිමි දෙපාර්ශවයේ ඔබ ඕන වෙලාවක දකි. අන්න ඒක තමයි කුරුලෑ තදින්ම කුරුල ඇතිවීම සහ අසාමාන්‍ය සුදු පාට. දැන් අපි මේ දකිනවා තැන් තැන් වල සුදු වෙන. දැන් අපි බලාපොරොත්තු වුණේ සම්පූර්ණ මුහුණම එක විදිහට සුදු වෙන. නමුත් මේ විදිහේ ලප. දැන් මේ වගේ ලපාවට පස්සේ දැන් මේ දකින්නේ බ්ලීචින් වර්ගයක් පාවිච්චි කිරීමේදී සිද්ධ වුණ දෙයක්. ඊළඟටත් අපි තව එකක් දකිනවා. දැන් අර බෙල්. දැන් මෙතන වෙන්නේ අර බෙල්ලේ ඉරි ටික නැමෙන තැන් වල වැඩිපුර එතන හමත් සිනිඳුයි සහ වැඩිපුර ක්‍රීම් එක එකතු වෙනවා. ඒ නිසා දැන් මේ පහුගිය දවස්වල වෙළඳපොලේ බොහෝම විකිණෙමින් තිබිච්ච මං ආලේපනේ නම කියන්න කැමති නෑ. නමුත් ඒ ඉතාම තදින් විකිණුණු ආලේපන. අපි මෙතන දකිනවා කුරුලෑ තියෙනවා. ඒ වගේම පොඩි ධාරයක් එක්ක රවුමක් පේනවා. ඒ පේන්නේ දිලීර ආසාදනය. ඒ දිලීර ආසාදන ඇති වෙන්නේ හුඟක් වෙලාවට මේ ආලේපනවල තියෙන ස්ටීරොයිඩ් කියන ඖෂධ වර්ගය. ස්ටීරොයිඩ් ඖෂධ රූපලාවන්‍යවල තියෙන රූපලාවන්‍ය ආලේපනවල තියෙන්න බෑ. එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. දැන් ඔබ මේ දකින්නේ ඇදීම් සලකුණු ස්ට්‍රෙච් මාක්ස්. ඔය අපි දෙවෙනියට දැක්ක දේවල් ඒ කියන්නේ ස්ට්‍රෙච් මාක්ස් සහ දිලීර ආසාදන. ඒ වගේම තදින් කුරුල ඇතිවීම. ඔය තුනම එන්නේ ස්ටීරොයිඩ් වර්ග නිසා. ස්ටීරොයිඩ් කියන්නේ ඖෂධයක්. අසනීපයකට ප්‍රතිකාරයක් ලෙස පාවිච්චි කරන දෙයක්. නමුත් මේකේ අතුරු ආබාධයක් ලෙස කුරුල ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම සුදු වෙන්න පුළුවන් කියන්නේ මේ ස්ටීරොයිඩ් එකේ අතුරු ආබාධයක් ලෙස මේ පාට අඩුවේ. ඒක තමයි පාවිච්චි කරන්නේ සුදු කරන්නේ. ඉතින් එතෙන්දී ඉතාම සැර ස්ටීරොයිඩ් වර්ග මේ ආලේපන වලට දාන බවට සලකුණු තමයි අපි මේ දැක්කේ. දැන් ස්ට්‍රෙච් මාස් මම පෙන්නුවේ මේ පොඩි ප්‍රමාණයක්. මේක ඇඟේම පාවිච්චි කළොත් සමහර ලාවට මම දැකලා තියෙනවා කාන්තාවෝ අතේ මෙතෙන් තැනකන් ස්ට්‍රෙච් මාස් තියෙනවා. එතකොට කවදාවත් අර දැන් ඊට පස්සේ තමන්ගේ අඟ සම්පූර්ණයෙන් ආවරණය කරගන්න වෙනවා මේවා වහන්න. මොකද ස්ට්‍රෙච් මාස් කියන්නේ ආයි කවදාවත් 100%ක් හරියටම නිවැරදි කළ හැකි දෙයක් නොවන නිසා. කොච්චර දේවල් තියෙනවද අපි නොදනවත් කමින් අපිට මඟ හැරිලා තියෙන නිසා මේ දැනුවත් වීම ගොඩක් වැදගත් වෙනවා ડોක්ටර්. දැන් මුහුණට ওই විදිහේ ආසාදන තත්ත්වයක් නැති වෙනවා ඊට පස්සේ තමයි අපි හිතන්නේ අපි මොකද්ද කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ කාලයක් යනවා මේ නැවත සුවතාවයට පත් කරගන්නට. ඒ නිසා අපි දැනගන්න ඕන කොයි විදිහටද කියන කාරණේදී තව ડોක්ටර් මොනවද ඇතිවන්න පුළුවන් හානිකරදායි තත්ත්වයන් සහ සංකූලතාවයන් මොනවද අපිට ඡායාරූපත් එක්ක අපි කතා කරා. නමුත් තවත් ඊට ප්‍රථම අපිට කතා කරන්න තව ගොඩ බොහෝ දේවල් ඇති. මොකද ගොඩක් අයට තියෙනවා ඔව් අපි දැන් මේ දැක්කේ හැම ඇති වෙන වෙනස්කම්නේ. ඉතින් ඔය වගේම දැන් මේ දේවල් දැන් ඉස්සර නම් පාවිච්චි කළේ මූණට විතර. නමුත් දැන් මුළු ඇඟම දැන් අපි හුඟක් වෙලාවට දකිනවා දැන් ටිකක් ලොකු පොට් එකක් තමයි ගන්නෙ බ්ලිච් ක්‍රීම් වර්ග. ඇඟටම පාවිච්චි කරනවා. එතකොට මුළු ශරීරයටම රසදිය හෝ ස්ටෙරොයිඩ් පාවිච්චි කළොත් හමහරහා මේ දෙකම අවශෝෂණය වෙන්න පුළුවන්. ස්ටෙරොයිඩ් කියලා කියන්නේ හුඟක් දෙනෙක් ප්‍රෙඩ්නිසලෝන් කියන නම කිව්වොත් ස්ටෙරොයිඩ් කියන එක ගැන දන්නවා. බෙහෙතක්. එතකොට මේ බෙහෙත් හමහරහා රුධිරයට අවශෝෂණය වුණොත් අපි ඒ පෙත්ත බිව්වා වගේ තමයි. එතකොට ස්ටෙරොයිඩ් වල අතුරු ආබාධ වෙන රුධිර සීනි මට්ටම වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, ඊළඟට ඒ එක්ක එන්න පුළුවන් ඉතුරු සියලුම ප්‍රශ්න එන්න පුළුවන්. ඊට වඩා නරක දේ තමයි අර මං කලින් කිව්වා වගේ ප්‍රතිශත වලින් එන රසදිය. හමහරහා අවශෝෂණය වුණා. රුධිරයේ රසදිය ප්‍රමාණය වැඩි වුණොත් ඒ රසදිය නිසා වකුගඩුව ආබාධ, අක්මාවේ ආබාධ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම රසදිය නිසා හෝ බ්ලීච් වර්ග නිසා පසු කාලීනව පිළිකා අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම අපි දැන් අපි කලින් කිව්වනේ අපිට දුඹුරු පාට ලැබෙන්නේ ස්වභාවිකව අපිට අවශ්‍ය නිසා. ඒත් මේ දුඹුරු පාට අපිව ආරක්ෂා කරනවා හිරුවෙලියේ තියෙන පාරජම්බුල කිරණ නිසා ඇතිවිය හැකි පිළිකාව දාලා. එතකොට අපි දිගින් දිගටම අපේ තියෙන ආරක්ෂාවට තියෙන මෙලනින් වර්ණකේ අයින් කළොත් හිරු කිරණ නිසා පාරජම්බුල කිරණ නිසා අපේ හැමත ඇතිවිය හැකි හානි වැඩි. එතකොට ඔබ අහලා තියෙන සමහර රටවල සමේ පිළිකා කියලා කියන්නේ ඉතින් බරපතල ගැටලුව. ඉතින් මේක අපේ වගේ රටවල් වල පෙන්නලා නැහැ සුදු වෙන ක්‍රීම් පාවිච්චි කිරීම නිසා සමේ පිළිකා වැඩි වෙලා තියෙනවා කියලා. නමුත් අපේ රටේ පිළිකා පිළිබඳ දත්ත එකතු කරන ජාතික දත්ත බැංකුවට අනුව 1985 ඉඳලා මේ දක්වා අපේ රටේ වාර්තා වෙලා තියෙන චර්ම පිළිකා ප්‍රමාණය පිරිමින්ගේ 3 ගුණයකින් සහ කාන්තාවන්ගේ 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ කිසිම මේ සුදු වෙන ක්‍රීම් ගැන කතා නැතිව. එතකොට අනාගතයේදී කොහොමත් මේ වැඩිවීමට අපි එකතු කරන තව දෙයක් වෙන්න පුළුවන් මේ සුදු කිරීම. මොකද අපිට ලැබෙන තියෙන ආරක්ෂාවයි අපි මේ නැති කරගන්නේ. චර්ම පිළිකා කියන්නේ අද ක්‍රීම් එකක් ගෑවම හෙට හැදෙන දෙයක් නෙමෙයි. කාලයක් ගත වෙනවා. අපි මේ අනාරක්ෂිතව මේ ආලේප කරන මේ ආලේපනයන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඔබට මේ වෛද්‍යතුමියගේ මේ උපදෙස් බොහොම වටිනාකමක් එකතු කරයි ඔබේ ජීවිතවලට. මොකද ලස්සනට ඉන්න හැමෝම කැමතිනේ ડોක්ටර්. නමුත් ඒවා හරි ක්‍රියාපලිවලකට සහ ඔබට සුදුසු ආකාරයට කරේට ડોක්ටර්. දැන් ක්‍රීම් එකක් හරි අපි දකින ඕනතරම් ඉන්ජෙක්ෂන් ගහනවා කියලා කියන සුදු වෙන මේ වගේ ඕනතරම් දේවල් තියෙන පුළුවන්. හැබැයි ડોක්ටර් හරි తాවකාලිකයි නේද මේ දේවල්. කාලයක් පුරාවටම මේ දේවල් පැවැත්ෙන්නේ නැහනේ. එක්ක ක්‍රීම් එක ගෑවලා ඉවරුණායින් පස්සේ නැවතත් අර අපි හිටපු තත්ත්වයට එන්න පුළුවන් විවිධ සංකූලතාවයනුත් එක්ක. ඒ නිසා මේක හරි తాවකාලික දෙයක් නේද? ඔව් අනිවාර්යෙන් මේක අපි මතක තියාගන්න ඕනේ. දැන් අපේ හැම වර්ණයේ හෝ අපේ හැම හැදෙන මෙලනින් ප්‍රමාණය තීරණය වෙන්නේ ජානගතව. එතකොට දැන් ඔබ සහ මම සංසන්දනය කළොත් මගේ ශරීරයේ වැඩිපුර මෙලනින් ප්‍රමාණයක් නිපද වෙනවා ඔබට වඩා. එතකොට මේක උපතින් තීරණය වුණු දෙයක් නිසා ඒ ප්‍රමාණය අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ මේ විදිහට හදා. එතකොට අපි අම්මාකාරයකට මොන හරි දෙයක් කළා මෙලනින් නිපදවීම අඩු කරගත්තත්
ඒ කරන ක්‍රියාවලිය නැවැත්ව ගමන් තම මාසයක් විතර යනකොට හැම සාමාන්‍ය ප්‍රමාණයට මෙලිනින් ඉපදවනවා. ඉතින් ඒක නිසා කරන දේ දිගටම කරන් යන්න වෙනවා. ඒ වගේම අපේ හැම වර්ණය අඩු කරගත්තු ගමන්, ඒ කියන්නේ සුදු කරගත්ත ගමන් දුඹුරු වර්ණය නිසා අපිට තියෙන වයසට යාමේදී තියෙන ආරක්ෂාව නැති වෙනවා. මොකද දුඹුරු ප්‍රහති සමක් වයස්ගත වීම ඉතාහෙමින් වෙනවා. මේක විද්‍යානුකූලව පෙන්නලා තියෙනවා. මේක අපි අපේ රටේම පෙන්නවා. මීට අවුරුදු 15කට විතර කලින් ජර්මනියේ තරුණ කාන්තාවන් සහ අපේ රටේ වැඩිහිටි කාන්තාවන් අපි සංසන්දනය කළා. එතනදී සාමාන්‍යයෙන් අපේ රටේ වැඩිහිටි කාන්තාවකගේ සමරැලි වැටීම, මම මේ කියන්නේ වයස 50-60, ඒ කියන්නේ 6 වෙනි හෝ 7 වෙනි දශකවල කාන්තාවන්ගේ සමරැලි වැටීම, ජර්මනිය වගේ සුදුහමක් තියෙන රටක කාන්තාවන්ගේ 3 වෙනි 4 වෙනි දශකයේදී එනවා අර අපේ වයස ගිහිල්ලා එන රැලි වැටීම. එතකොට හිතා ගන්න අපි මොනතරම් තරුණ පෙනුමක් තියාගන්න පුළුවන්ද මේ පාටට හිටියොත් කියන එක. ඕක තරුණ වයසේදී තේරෙන්නේ නැහැ. වයස 20දී කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ටික කාලයක් ගිහිල්ලා තේරෙන්නේ. අපි වගේ වයසට ආවහම ඒක තේරෙනවා. මොනතරම් වැදගත්ද මේ රැලි වැටීම ප්‍රමාද කර ගැනීම කියන්නේ. අපි අද කතා කරේ මේ විවිධ ආලේපණයන් භාවිතා කරනවා කාන්තා පිරිමි බේදයකින්තරව එහෙම භාවිතා කරනකොට සමට ඇතිවන්නට පුළුවන් වෙන අහිතකර බලපෑම කොයි විදිහද කියලා කාරණය. ડોક્ટર පොදුවේ අපි උපදෙසක් ලබා දෙමු බලාගෙන ඉන්න හැමෝටම. දැන් මේ තුලින් ඇතිවන සංකූලතා ඊළඟට හානි මොනවද කියන කාරණේ අපි කතා කරා. ඒතකොට පරිසම් වීමනේ අපි කරන්නට අවශ්‍ය වෙන්නේ. වෛද්‍යතුමිය පැහැදිලි කරන්නත් ඒකයි අපිට මේ දේවල් කොතරම් වැදගත්ද කියන කාරණේ නිසා කාන්තා පිරිමි බේදයකින්තරව මේ ආලේපණයන් ආලේප කරනවා. ඔබ කැමති සමහර වෙලාවට ඒ දේවල් වලට හුරු වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒව කොච්චර හානිකරදායිද කියන කාරණේ තමයි අද අපි පැහැදිලි කරේ. ඒ නිසා ડોક્ટર මොන වගේ උපදෙසක්ද දෙන්න තියෙන්නේ? ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ තමන්ගේ පෙනුම තමන්ට ඉතා වැදගත්. එතෙන්දී පෙනුම දියුණු කරගන්න අවශ්‍ය නම් ඔබට උපදෙස් ලබා ගත හැකි සුදුසුකම්ලත් වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා උපදෙස් ගන්න. ඒ වගේම ආලේපනයක් පාවිච්චි කරනවා නම් අර මං කලින් කිව්ව දේවල් ගැන හොඳ සැලකිල්ලකින් ඉන්න, යම් ලියාපදිංචියක් තියෙන ප්‍රමිතියක් සහිත ආලේපනයක් පාවිච්චි කරන්න. කවුරුත් කියන පළියට ආලේපන පාවිච්චි කරලා ඔබේ තියෙන ස්වභාවික ලස්සන තවත් දියුණු කිරීමක් නෙමෙයි වෙන්නේ, ඒ ලස්සන නැති කර ගැනීමක් වෙන්නේ. ඉතින් ඔබ අපි කවුරුත් ස්වභාවිකව ලස්සනයි. ඒ ලස්සන දිගටම පවත්වා ගන්න, එය රැක ගන්න, හානි කර ගන්න එපා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතුනේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යතුමිය ඉන්දිරා කහවිත වෛද්‍යතුමිය. බොහොම ස්තුතියි ડોક્ટર මේ උපදෙස් පිළිබඳව. මොකද අපි දැනුවත් වෙන්නට අවශ්‍යම කරන තොරතුරු පිළිබඳව අද දවසේ අපිව දැනුවත් කරේ. බොහොම ස්තුතියි. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමීට. හොඳයි අපි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.